शुभ दवसक वेवा प्रिय आसानिनी मे पास्ट निविल दिनपता उबवित गिनेन आस्कमे वचने आई अद फेब्रुवारी मासे नमविनिदा विसाय विसिहातरे वार्षे जेसुस क्रिस्तुस वांसेगे उतुमु नामेन मम ओबट पलमु आसिर गिनेनवा प्रियादर दर्विनी अद जीवने कैम शुद्धो मतेउ हतरविनी परिच्छेदे देवनी सह तुंगिनी वगंतियन अपि मेनेहि करंट याना अपे थेमाव फेब्रुवारी मासे निराहार याज्ञावे मूल धर्म ये दावसे अपे कथा करें अपे मानसे दुर्वलाई आत्मे शक्तिमत कियला इन नेतुव नमुत अपे मानसे शक्तिमत करगंटोना अपे निराहारव सिटीमेन अद इंदला अलुत गमन कोबो गिनियन्नट ओना जेसुस क्रिस्तुस वहन्सेव परीक्षा कले यक्षा कोई विदितद अन्न ए दे अपे मिनी करंट यनवा अद पलवेनी परीक्षाव बाइबले किन उन्वहन्से दवल 40क्द රෑ 40ක්ද निराहारව උන් පසු උන් වහන්සේට බඩගිනි විය කියලා. එවිට පරීක්ෂකයා උන් වහන්සේ වෙතට ඇවිත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අණ කරපන්න යයි කිවේය. එතකොට අපි දන්නවා මේ වෙලාව වෙනකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දවස් 40ක් निराහාරව ඉඳලා. එතකොට ඔහුගේ මාංශය ඉතාමත්ම ශක්තිමත් කරගෙන ඔහු ඉන්න වේලාවක දැන් උන් වහන්සේව පරීක්ෂාවට ලක් කරනවා යක්ෂයා ගෙනල්ලා කියන්නේ මොනවද ඉස්ලාම කියනවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කියලා. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ తత్వය බාල කරලා කතා කරලා සැක කරලා කතා කරලා උන්ට කියනවා ඔයා පුත්‍රයා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේගල් රොටි කරන්න කියලා. මොකද මේ වෙලාව වෙනකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හොඳටම බඩගිනි කියලා බයිබලෙ කියනවා. එම් බඩගින්න ඉඳන් තමයි මෙයා ගලක් ගෙනලා දීලා කියනවා දැන් ඔයාට බලේ තියෙනවනේ ඔයා බලේ නම් අධිවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල පාන් කරලා නැත්නම් ප්‍රොටි කරලා කන්න කියලා. එතකොට ජේසුස් වහන්සේ මේ පරීක්ෂාවෙන් දින්නේ කොහොමද? උන්වහන්සේ කිව්වා ඊළඟ වචනේ මෙහෙමයි ලියා තිබෙන්නේ මොනවද? ලියා තිබෙන දේ දන්නවා ජේසුස් වහන්සේ. ඇත්තෙන්ම කියනවා උන්වහන්සේ තමයි වචනේ කියන්නේ. උන්වහන්සේ කිව්වා මනුෂ්‍යයා ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නෙමෙයි මනුෂ්‍යයා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිට වෙන හැම වචනයකින්ම කියලා. අන්න ඒක තමයි අපිට තියෙන ඉතාමත්ම හොඳ උදාහරණය. අපිත් යක්ෂයාගේ පරීක්ෂා වලින් අපි කොයි විදිහටද ජයග්‍රහණය කරන්න ඕන අපේ ඇතුලේ අපේ හදවත ඇතුලේ මේ විදිහට දෙවියන් වහන්සේගේ වචනය ගිනි ගන්නවා නම් අන්න එහෙම එහෙමනම් අපිට කියන්න පුළුවන් නෑ නෑ දෙවන් වහන්සේගේ වචනේ මෙහෙමයි කියන්නේ මම ඔබට කී කරුවෙන්නේ දේව ආශිර්වාදයෙන් පිරි ශුභ දවසක් වේවා.